ආයුබෝවන් කියලා පිළිගන්නව හැම දිනෙකම ලිතුවේනියාව කියන්නේ යුරෝපේ බෝල්ටික් ප්‍රදේශයේ පිහිටා තිබෙන ඉතාමත්ම උසස් ජීවන තත්ත්වයක් තියෙන රටක්. මෙය යුරෝපා සංගමයේ සහ ෂෙන්ගන් සම්මුතියේ සමාජිකයෙක්. ඒ වගේම මොවුන් මානව සංවර්ධන දර්ශකයනුත් රැඳී සිටින්නේ ඉතාමත්ම උසස් මට්ටමකින්. ඇත්තටම ලිතුවේනියාව කියන්නේ බෝල්ටික් සහ ස්කැන්ඩිනේවියානු රටවල් අතරින් ශ්‍රී ලාංකිකයන්ට තරමක් සුවිශේෂී රටක්. මොකද ලිතුවේනියාව හැර කලාපේ වෙනත් කිසිම රටකින් SLBFE එක හරහා ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා ලැබෙන්නේ නැහැ. ඒ වගේම ලිතුවේනියාවත් අධ්‍යාපනය සඳහා තරමක් ජනප්‍රිය වගේම ලාභදායී රටක්. නමුත් අසල්වැසි එස්තෝනියාව, ලැත්වියාව සහ ෆින්ලන්තයේ තරම් මෙය ජනප්‍රිය නැහැ. ඉතින් අද වීඩියෝවෙන් ලිතුවේනියාව සහ එහි රැකියාව පිළිබඳ සියලුම විස්තර සොයා බලමු. පිහිටීම අනුව ලිතුවේනියාව අයත් වෙන්නේ උතුරු යුරෝපයේ බෝල්ටික් කලාපයට. රටේ සම්පූර්ණ විශාලත්වය වෙන්නේ වර්ග කිලෝමීටර් 65,500යි. ඒ කියන්නේ මෙය විශාලත්වයෙන් බොහෝ දුරට ශ්‍රී ලංකාවට සමානයි. නමුත් ලිතුවේනියාවේ සමස්ත ජනගහනය වෙන්නේ ලක්ෂ 28ක් පමණයි. ඒ අනුව මෙහි වර්ග කිලෝමීටරයක් තුළ ජීවත් වන මිනිසුන් ප්‍රමාණය 43ක් වෙනවා. ඇතරම ජනගහනය සහ ජනඝනත්වය අනුව මෙය ලෝකයේ ඉතාමත්ම අඩු ජනගහනයක් ඉන්න රටක්. ලිතුවේනියාවට අසල්වැසි රටවල් වෙන්නේ බෙලාරුස්, පෝලන්තය, ලැත්වියාව සහ රුසියාව. මෙහි පිළිගත් නිල මුදල් ඒකකය වෙන්නේ යුරෝ. ඒ වගේම 2022 වර්ෂයේ වෙද්දී මෙහි සමස්ත දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 68ක් වෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයටත් වඩා තරමක් කුඩා ආර්ථිකයක් තමයි ලිතුවේනියාවේ පවතින්නේ. නමුත් එහි සිටින ඉතාමත්ම කුඩා ජනගහනයට ඒ ඉතාමත්ම විශාල ආර්ථිකයක්. ඒ අනුව ලිතුවේනියාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 24,032ක් වෙනවා. ශ්‍රී ලංකාවේ ඒ මාගේ ඇමරිකන් ඩොලර් 3,200ක් පමණයි. මොවුන් මානව සංවර්ධන දර්ශකයෙන් පොයින්ට්ස් 0.875ක් ලබාගෙන තියෙනවා. ඒ අනුව HDI දර්ශකයේ දැක්වෙන්නේ very high විදියට. එයින් ඔබට පැහැදිලි ඇති ලිතුවේනියාව කියන්නේ මානව සංවර්ධන දර්ශකයට අනුව ලෝකේ ජීවත් වෙන සුදුසුම රටක් කියලා. ඔබ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය පරීක්ෂා කරොත් ඔබට ලිතුවේනියා රැකියා දැක ගන්න පුළුවන්. ඇත්තරම එහි වැඩි වශයෙන් පවතින ගාමන්ට් අංශයේ, ඩ්‍රයිවිං අංශයේ සහ ඇග්‍රිකල්චර් අංශයේ රැකියා. ඊට අමතරව හෙල්පර්, ජෙනරල් වර්කර්ස් වගේ රැකියා දැක ගන්න පුළුවන්. නමුත් ඒ අතරින් මේ වෙද්දි ෆිල් වෙලා තියෙනවා දැක ගන්න පුළුවන් වෙන ගාමන්ට් අංශයේ රැකියා විතරයි. ඒ කියන්නේ වෙනත් රැකියා සඳහා තවමත් ලිතුවේනියාවට ශ්‍රී ලාංකිකයන් යවපු බවක් පේන්නේ නැහැ. ඇත්තරම ගාමන්ට් අංශයේ හැර අනිකුත් සියලු අංශයේ රැකියාවල වැටුප් විදියට සඳහන් වෙන්නේ යුරෝ 1,000 අතර මුදලක්. ඒ කියන්නේ සාමාන්‍ය රුපියල් ලක්ෂ 4,500 අතර වැටුපක්. නමුත් ඒ කිසිම රැකියාවක් තවමත් ෆිල් වෙලා නැහැ. ඒ වගේම ගාමන්ට් අංශයේ රැකියා සඳහා වැටුප සඳහන් වෙන්නේ යුරෝ 280ක් විදියට. ඉතින් මේ වැටුප ලිතුවේනියාවේ හැටියට ඉතාමත්ම අඩු වැටුපක්. නමුත් ගාමන්ට් අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් සැලකිය යුතු පිරිසක් ගිහින් තියෙනවා. මෙහි පවතින ගාමන්ට් අංශයේ රැකියා වෙන්නේ මැෂින් ඔපරේටර් සහ ක්වොලිටි කන්ට්‍රෝලර්. එම රැකියා සඳහා කැම්බීම් ඇතුළු සියලුම ඇකමඩේෂන් ආයතනය විසින් නොමිලේ සපයන බවට වාර්තා වෙනවා. නමුත් වෙනත් රැකියා සඳහා, ඒ කියන්නේ වැටුප යුරෝ 1000ට වැඩි රැකියා සඳහා කැම්බීම්, ඇකමඩේෂන් ලබා නොදෙන බවට තමයි වාර්තා වෙන්නේ. ඇතරම ලිතුවේනියානු එම්බසියක් තවම ශ්‍රී ලංකාව තුල නැහැ. ඒක තමයි ශ්‍රී ලාංකිකයන්ට ලිතුවේනියානු රැකියා සඳහා යන්න තියෙන ප්‍රධානම බාධකය. කොහොම වුණත් මේ යුරෝපා සංගමයේ සහ ෂෙන්ගන් සම්මුතියේ සමාජික රටක් නිසා යන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා. ඒ වගේම මෙහි දේශගුණය ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. ඇතරම මෙහි පවතින සෞම්‍ය දේශගුණය. මොකද ලිතුවේනියාව පිහිටා තිබෙන්නේ යුරෝපයේ උතුරු කොටසේ. ඒ කියන්නේ උත්තර ද්‍රවයට ආසන්නය. ඒ නිසා මෙහි පවතින ඉතාමත්ම දිග සීත කාලය. උදාහරණයක් විදියට ගත්තොත් එස්තෝනියාව, රුසියාව, සැන් පීටර්ස්බර්ග් වගේ කලාපවලටත් පවතින්නේ මේ වගේ දේශගුණයක්. ඒ නිසා මෙහි අවුට්ඩෝර් රැකියා සඳහා යනව නම් දේශගුණය පිළිබඳ අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න. ඒ වගේම බර වාහන ඩ්‍රයිවිං කියන්නේ යුරෝපයේ හොඳ පිළිගැනීමක් තියෙන රැකියාවක්. ඇත්තරම ලිතුවේනියාවේ හැමදාම වගේ පවතින වේකන්සියක් තමයි බර වාහන ඩ්‍රයිවිං. ඉතින් මේ වේකන්සි SLBFE නිල වෙබ් අඩවියත් පළ වෙනවා. නමුත් ඒ රැකියා සඳහා කිසිම කෙනෙක් යවපු බවට තවම වාර්තා වෙන්නේ නැහැ. කොහොම වුණත් ඔබට පුළුවන් ඒ රැකියා සඳහා ඩිරෙක්ට් ඔන්ලයින් ඇප්ලයි කරන්න. මේ සඳහා වැඩි චාන්ස් එක තියෙන ගල්ෆ් ලයිසන්ස් තියෙන අයට. ඒ කියන්නේ කටාර්, සෞදි, ඕමාන්, කුවේට් වගේ රටවල සේවය කරපු අයට මේ සඳහා ආදුම් කරන්න පුළුවන්. ඔබ Google එකේ සර්ච් කරලා බලන්න ලිතුවේනියා හෙවි වෙහිකල් ඩ්‍රයිවිං කියලා. එවිට ඔබට ඕනතරම් වේකන්සීස් දැක ගන්න පුළුවන්. ඇත්තටම මේ මාර්ගයෙන් ඔබට SLBFE එකෙන් නැතුව ඩිරෙක්ට් ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන්. ඇත්තටම ලංකාවේ අය අතර මේ ක්‍රමය එතරම් ජනප්‍රිය නැතත් ඉන්දියා, බංග්ලාදේශයේ වගේ රටවල අය ගොඩක්ම ඇප්ලයි කරනවා. ඒ නිසා ඔබ ට්‍රයි කරලා බලන්න ඇප්ලයි කරන්න පුළුවන් ලින්ක් එකක් මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම්. ඉතින් අද වීඩියෝ ලිතුවේනියාව පිළිබඳ දැනගන්න කැමැත්තෙන් ඉඳපු අයට ඉතාමත්ම වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. අපි මීට පෙර මේ වගේ වටිනා වීඩියෝස් 400ක් සිදු කළා. ඒ වගේම ඉදිරියටත් ඔබ වෙනුවෙන් මේ වගේ වටිනා වීඩියෝස් ගේන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිව subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.